මේ වන විට සියලු වාර්තා බිඳ ගමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය හොඟ කාලයකට පසුව මේ අපූර්ව වේදිකා නාට්‍යයක් දකින්න ලැබුණානේ නේද? ඒක මේ වේදිකාගත වුණේ රෝහිත අබේ ගුණවර්ධනගේ අර කළුතර දිස්ත්‍රික් කාර්යාලයේදී. මීට වසර කිහිපයකට පෙර නම් අර මේ නුගේගොඩ පැත්තේදී විවෘත වේදිකාවක තමයි මේ පළමු වේදිකා නාට්‍ය අපි දැක්කේ මේ මහින්ද හුලඟ කියලා නේද? දැන් මේ පාර වේදිකා නාට්‍යයේ මේ ශාලාවක් ඇතුලේ තමයි රඟ දැක්ුණේ නේද? නලු නිලියෝ බොහෝයි. දැන් එයාලගේ මේ නාට්‍ය නම ඒගොල්ලෝ දාගත්ත එක මොකක් වුණත් ඉතින් අපිටත් හිතෙන නම් තියෙනවනේ නේද? අද එහෙම නම් කීපයකුත් තියලම ටෙලිවැකිය ආරම්භ කරමුකෝ. මම ඉතින් යන්ට යනවා. මට යන්ට අවසරයි. මට අරන් යන්න ඇත්තේ කළ හොඳ පමණයි කියලා ඔන්න මේ ගීතයක පද කීපයක් මතක් වුණා. නමුත් ඒ එක්කම ඇහුනේ ඒ ගීතයේ මේ රීමික්ස් එක. මම ඉතින් ආයේ එනවා. මට මෙහෙම ඉන්න බෑ. නාමල්ට අරන් දී ළමයි. මම යන්ටම යන්නේ කියලා නේද? ආන් එහෙම පද ටිකකුත් ඇහෙනවා. දැන් එහෙනම් නමක් දාමුකෝ නේද මේ වේදිකා නාට්‍යයට. අපි කළුතරින් පටන් ගමු. ඉතුරු ටිකත් කාලා ඉවර කරමු. ඒ නම හොඳාද? අපේ සැබෑ නායකයා බැසිල්. මොකද කියන්නේ? ඒ නම හොඳයිද? එහෙමත් නැත්නම් මේ සිළු දෙනාගේම කතාවල සාරාංශය වුණේ ගෝඨාභය ෆේල්. ගෝඨාභය රාජපක්ෂ තමයි වැරදි තීන්දුව ගත්තේ කියන එක. හරිනේ. එහෙනම් අපි මෙහෙම දාමුද? ගෝඨා ෆේල් අයියා එනෝ කියලා නේද? එහෙමත් නැත්නම් උප්පැන්නේ මිසින් රටම හබක්. ඒ වගේ නමක්. හැබැයි වුණාට හොඳම නම අපේ නෙමෙයි. හොඳම නම යෝජනා කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමයි. ඔව් කිව්වා රනිල් දැන් ලොකු ළමයෙක්, එයා දැන් හොඳ ළමයෙක් කියලා. නෑ එහෙම නෙමෙයි කිව්වේ. එයා දැන් හොඳ ළමයෙක් කියලා නේද? එහෙනම් දාමුද මෙහෙම රනිල් දැන් හොඳ ළමයෙක්, එයා දැන් ලොකු ළමයෙක්, එයා දැන් අපේ පැත්තේ කියලා නේද? දැන් බලමුකෝ මේ වේදිකාගත වුණු රනිල් එයා හොඳ ළමයෙක්, එයා දැන් ලොකු ළමයෙක්, එයා දැන් අපේ පැත්තේ කියන මේ නාට්‍යයේ කතා කරපු අය කියපු දේවල් දිහා නේද මුලින්ම කතා කළේ පියල් නිශාන්ත. සමහර අය හිතාගෙන ඉන්නේ අර එළුවගේ මොකක්ද ඒක වැටෙනකම් බලාගෙන ඉන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැටෙයි කියලා. අපිට හොඳ සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඒ ව්‍යුහයට නායකත්වය දෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. කවුරු කෙසේ කුමන ආකාරයෙන් කිව්වත් එයා කිව්වා මේ සමහරු බලාන ඉන්නවලු මේ එළුවගේ මොකක්ද ඒක වැටෙනකන් වගේ පොදු ජන පෙරමුණ වැටෙනකන් අඳෝමයි. අනේ අපි බලන් ඉන්නේ කන්නේ කොහොමද කියලා. කිව්වාරක නැතුව හොඳට තෙල් ගහගන්නේ කොහොමද කියලා. මේ රුපියල් 10 පැන්න කිරිපිටි පැකට් එක අනේ ඔව් 400ට එනකන් අපි උඩ බලාගෙන ඉන්නේ. එතකොට අර 4400 ගානට තියෙන ওই ගෑස් එක අය 1500ට එන්නේ කවද්ද කියලා තමයි ඉතින් අපි බලාන ඉන්නේ. ඔහෙලා බංකලොත් කළ රට ආයේ ලෝකෙ ඉදිරියේ නැගිට්ටන්නේ කවද්ද කියලා ඒව දිහා තමයි ඉතින් අපි බලාන ඉන්නේ. හොඳද පියල්? මේ එක හොඳක් තිබ්බා. එක ඇත්තක් කිව්වා. කියන්නේ නායකයා බැසිල් කියලා කිව්වා නේද? එහෙනම් අර පරණ නායකත් ඔක්කොම වැරදි දාප්පා නේද? ඊළඟට කතා කළේ නාමල්. නාමල් ඇඟ පතර නොදිනි බාප්පට නෙළුවා නේද? ඔන්න අහගන්නකෝ. අපේ ආණ්ඩුවෙන් ගත්තු සමහර තීන්දුව අපේ රටට ඒ අවස්ථාවේදී ගැලපුණේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. සත්භාවයෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වලට පරිවර්තනය වෙන්න ගියා. අද ඒ උපදෙස් දීපු අයත් හොයාගන්න නැහැ. අදත් දරුවට රැකියාවක් ගන්න දේශපාලඥයෙක්ගේ පිටිපස්ස යන්න නැතුව රැකියාවක් ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. මේවත් එක්ක අවංකව සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ කියන තරුණ පිරිසක් අපේ රටේ හිටියා. අපිත් ඒ අතරේ ඉන්නවා. අපේ ආණ්ඩුව ගත්ත සමහර තීන්දුව ඒ අවස්ථාවේ රටට ගැළපුණේ නැහැලු. අපිට කියන්න තියෙන්නේ අදටත් ගැළපෙන්නේ නැහැ, හෙටටත් නැහැ, ආයේ කතා දෙකක් නැහැ නාමල්. ආණ්ඩුව අසමත් කියලා මේ නාමල්ම දැන් කීපාරක් කිව්වද? මේ කතාවේදී එදා අගමැති අප්පොච්ච ජනාධිපති බාප් ඔයත් ඇමති, ඔය ඉන්න සෙට් එකේ ඉන්නේ ඔය පිටිපස්සේ ඉන්න ඇමතිලා, ඒගොල්ලොත් එදා ඇමතිකම් දැරුවා. ඉතින් දැන් රට හදන්න බැරි වුණේ ඒකට හේතුව මොකද්ද කියලා කියන්නකො නේද? හදන්න දන්නේ නැතිකම, හදන්න සැලසුම් නැතිකම. එක දෙයක් නම් ඔගොල්ලෝ බොහෝ දෙනෙක් හොඳට දැනගෙන හිටියා බංකලොත් කරන විදිහ නේද? ඊටත් වැඩිය හතර බීරි කතාව තමයි නාමල් කිව්වා මේ දේශපාලනඥින්ගේ පස්සේ යන්නේ නැතිව මේ රැකියාවක් ලබා ගන්න සිස්ටම් එකක් තරුණ පරපුර ඉල්ලනවා. ඒක දෙන්ට බැරුව ගියා, ඒක දෙන්ටම ඕනේ කියලා නේද? අනේ නාමල් එහෙම කියනකොටම පුදපි ගමන් කාපියකා කියලා කිව්වා වගේ එක පාටම අර කොවිඩ් වලට මුට්ටි දාපු මුට්ටි පවිත්‍ර කියපු කතාව අහන්නකො නේද? මට සෞඛ්‍ය ඇමතිකම හම්බුණා. මම හිතුවා නිමල් සිරිපාල මහත්තයා 10000ක් දැම්මා. මට එක අපේ මිනිස්සුයෙකුට කළගුණ සලකගන්න එක රස්සාවක් දෙන්න බැරිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අඩුපාඩු සිද්ධ වුණා. අපට වැඩිච්ච බරපතලම කනේ පාර තමයි
තමයි ඊටම අප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙච්ච මුළු රටම එකසරේ කාබනික පොහොර වලින් වගා කළ යුතුයි කියලා ගත්ත තීන්දුව. පරස්පරයිනේ නාමල් නාමල් දේශපාලනඥින්ගේ පස්සේ යන්නේ නැතුව රැකියා දෙන ක්‍රමයක් ගැන කතා කරනකොට පවිත්‍රා කියනවා නිමල් සිරිපාල 10000ක් දැම්මලු මට එකෙක් දාගන්න බැරි වුණාලු දැක්කද නාමල් පවිත්‍රා දේවි දීපු ෂොට් එක නේද අනේ මෙහෙම විහිළු කතා ආ පවිත්‍රා දේවිගේ දිව ඇත්ත කිව්වා නාමල්ගේ කට ඇත්ත කිව්වා ඉතින් දෙන්නම අන්තිමට ඇත්ත කිව්වා කියලා සන්තෝෂෙන් ලියන්නම් හොඳේ මේ කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ ඒක අමතක කරන්න එපා ඊළඟට අගමැති දිනේෂ් කතා කළා මේ සම්මුලුව පැවැත්වීම තවත් පෙරලියක ආරම්භය කියන ටික අපි ප්‍රාර්ථනා කරනවා රැලිය පෙරලියක පෙරගමනක්ලු ඔබට උනේම ඒකනේ හොරෙකුත් නෙමෙයි ඒක අපි දන්නවා බොරළුගොඩ සිංහගේ පුතා ඒකත් දන්නවා නමුත් ඉතින් මේ පෞලක වහලෙක් උනේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ නේද අපට ඇති ප්‍රශ්නේ ඒකමයි ඔබ ජීවිතේ එක දවසක හෝ හරිතන හිටගත්තා නම් ඔබ තාමත් බොරළුගොඩ සිංහගේ පුතා නමුත් බය වෙන්න එපා අද හෙට ඔය తాවකාලික අගමැතිකම ආයේ මහින්ද රාජපක්ෂට එහෙමත් නැත්නම් බැසිල්ට හරි නාමල්ට හරි දෙන්න වෙනවා අන්න එදාට අපිට කතා කරලා කියන්නක හොඳේ ඊළඟට හොඳම කතාව කළේ ජොනි අර්ගලකාරින්ටත් මහින්ද රාජපක්ෂගේ මූණට එහෙම ගියා ගන්න බැරි වුණා ආ බලන්නකෝ මේ කියපු කතාව ගෝටගෝම් හෝම් කියලා අර්ගලයක් නිර්මාණය කරපුවාම ඒ අර්ගලය හැරෙව්වා නාකි මයින සමයින්ස හරි නාකි මයින එලවන්න කියලා දැන් බලන්නකෝ නාකි මයින කියලා ඊට පස්සේ සමාවත් ඉල්ලනවා මරු ජොනි ඔයනම් සුපිරි හොඳේ අමතක වුණානේ නේද අර කැබිනට් එකේ ගම්මන්පිල හිටපු කාලේ කිව්වලු මේ තෙල් තියෙන්නේ දවස් 4කටයි කියලා ඒකෙල්ලු මේ ප්‍රශ්නේ ඇති වෙලා බය වුණේ ඒ නිසා ජනතාව කලබල වුණාලු නේද අහන්නකෝ කැබිනට් එකේ ඉන්න හැමති අයලා කියනවා තෙල් නැහැ කියලා දවස් 4ට පස්සේ ජනතාව කලබල වෙනවා ජොනිට කවුරු හරි කියලා දැන් තෙල් තියෙනවා කියලා නේද දැන් මාස 7-8ක් වෙනවා ජොනි තාමත් තෙල් නැහැ QR එකට ගහන්නේ ලීටර 20යි එදා වේලා හම්බ කරන් කන ත්‍රිවිල් රියදුරාට ලීටර 5යි සතියටම දැනුත් තෙල් නැහැ හොඳේ තෙල් නෙමෙයි රටේ දරුවන්ට කන්නත් නැහැ බොහෝ දරුවෝ මන්ද පෝෂණේ ජොනි ආ රෝහිත අබේගුණවර්ධනගේ කඳුළු ගැන නම් අපේ පපුවත් පත්තු වුණා පයාගල ගෙදරට ගහලා අම්මා විතරයි ගෙදර හිටියේ එයා බේරුණේ මොකද එදා ගේ ගිනි තියපු වෙලාවේ පයාගල ගෙදර හිටිය අම්මා විතරයිලු රෝහිත ඔයා හොඳ දරුවෙක් ඒ ඇස් වලට කඳුළු ආව නිසා කොහමටත් ඔය ගෙවල් ගිනි තියපු අපතේන්ට අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි හෙටත් විරුද්ධයි හැබැයි අපි ඔයාටත් විරුද්ධයි හොඳේ ආදරණීය මෑණියන් එහෙම තනියම ගෙදර තිබ්බට වයසට යනකොට අඩුම ගානේ අත්තුදව්කාරීන් එක්කයි කොහොද දෙන්නෙකුව අම්මව බලාගන්න තියන්න හිතාදර රෝහිත කඳුළු දැක්ක නිසාමයි මේ හිතාදර කියලා ලිව්වේ හොඳේ රෝහිත අහිංසක තාත්තලා 20ක් 22ක් විතර ඉන්ධන පෝලිමේ කාර් ඇතුලේ මැරිලා ගියා. දන්නවද? මතකද? සමහරු පෙන්ෂන් ගිය ගුරුවරු. ඔව් රෝහිත. ඒ පවුල්වල දූ දරුවෝ තාමත් අඬනවා. අද සමහර පාසල්වල දරුවෝ හාමතේ රෝහිත ක්ලාන්ත වෙලා වැටෙනවා. ඔයාලගේ පළමු රැලි දෙවනි රැලි සහ දැන් ඔය හදන්න හදන තුන්වෙනි රැල්ලත් එක්ක අපේ රටේ ජනතාවගේ බඩේ රැලි පිට රැලි නැගෙන බව නම් කියන්නටම අවශ්‍යයි. ඇත්තම කිව්වොත් මේ තරුණ ජවයෙන් යුත් අවුරුදු 50ක් පාර්ලිමේන්තුවේ ඉඳලා රට හදන්න බැරි වුණු අවුරුදු 74දී රට ගොඩ නගන්න හදන මහින්ද වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ගැන කියපු කතාව අහන්නකො නේද මේ රජය රැකගෙන කෝටාපේ මැතිතු ගෙන යන වැඩපිළිවෙල රට ගෙනියන වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ මැතිතු මාගරුන වැඩපිළිවෙල අද රනිල් එදානම් අපි රනිල්ට බැන්නා රනිල් UMP කාර්යය කියලා දැන් ඉන්නේ රනිල් අපිත් එක්ක ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා මොකද දැන් යහමගට හැරිලායි කියලායි මම විශ්වාස කරා යා UMP කාර්යය නිසාලු බැන්නේ හනේ අපොච්චියේ මේ රටේ ජනතාව කන්නේ පිදුරු නම් ඕක පිළිගනීවි ඔයා රනිල්ට බැන්නේ බටලන්ද මිනිමරුවා කියලා මහ බැංකු හොරා කියලා UMP වුණ පලියට කවද්ද අප්පා බැන්නේ නේද රනිල් දැන් හොඳ පාරට ඇවිල්ලා කියලා හිතනවලු කඳුළු ගෑස් ගහපිය කියනකොට ගහන ජල බවුසර් වලින් නෙලපිය කියනකොට නෙලන ත්‍රස්ත පනත යටතේ ගනින් කියනකොට ගන්න නිසාද අද හෙටම වෙඩි තියාපිය මරාපිය
අතුරු දහන් කරාපිය කියනකොටම ඒකත් කරාවි කියලා තියෙන විශ්වාසය නිසා නේද ඔහොම කිව්වේ නේද? ඔයාට රනිල් වික්‍රමසිංහ වගේ සූචකීකුරු දරුවෙක් මේ ආත්මෙට ආයෙනම් හදාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඉතින් රට හදන්න එන මේ රට හදන්න පුළුවන් කියන මහින්ද වික්‍රමසිංහට සහ රනිල් රාජපක්ෂට ජය වේවා චිරංජයතු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැත්නම් දෙන්නගෙම හිත රිදෙන්නේ නේද? ඒ වගේමනේ ඔය ගොට්ටෝ බයියෝ නේද? ඒගොල්ලන්ගේ හිත ත්‍රිදේවිනේ නේද? ඕන් හිත රිදෝ ගන්න එපා. මේ කිව්වේ ඇත්තම ඇත්තයි සත්‍යම සත්‍යයි. හොඳේ